பிரிவேல் பத்தி மகாவிஹார வாசிக்கு ஷாமோ பாய் மகாமிக்கிறார். அஸ்கிரி பாஷவே காரக்கு சங்க சபிக்கு அதிபூஜ்ய நரம்பராவி ஆனந்த நாகி பானம் மகான் சேவர் நமஸ்கார பிலிகாரணம். இவகேம மீ அவஸ்தாவட்ட வெடுமாவதால மகாவிஹார வாசிக்கு ஷாமோ பாய் மகாமிக்காய் அஸ்கிரி பாஷவே மகானாய் அஸ்கிரி பாஷவே காரக சங்க சபி அதிபூர்த்தி மலகுரு தமிழ் மகான்சி இவகேம அஸ்கிரி பாஷவே காரக சங்க சபிக்கு அதிபூர்த்த அதிபுல மகிந்த நாயின்பான மகான்சி பிலிகானமே மெதித்துமான் தகவல் பிலிகானோ இவகேம சிவமஹா தேவால யோஜனை கரமே பெமினி நாகரிகமசாரிஸ்துமான் அதிபூஜ்யுமங்கல மேஸ்டாவேடி ஆராதனா கத சிக்கினவா மகாவிஹார வஞ்சிக்கு ஷியாமோபாலி மகானிக்காயே மல்வத்து மகாவிஹார பார்ஷே ஆச்சாரிய அதிபூஜ்ய நியங்குட தர்மகீர்த்தி ஸ்ரீ சங்கரக்ஷித விஜித ஸ்ரீ அபிதான அனுநாயக்க மாஹிபானன் வகான்சேட்டு உபவகான்சேகே அனுசாசனாவ பிரிஸ் நாயக மாஹிமியன் வகான்சேகின் அவசராய் மல்லத் மகாவிஹாராதிவாசி ஐதிகாசிக வல்கம்பாய் ராஜமஹாவிஹாராதிபதி அதி கௌரவார பண்டித திமுல்குமரே ஸ்ரீ சரணங்கர விமலதம்மாபிதான அதிகாரு அனுநாயக சுவாமி இந்திரன் வகான்சேகின் அவசராய் வயம்பேத்கந்த ராஜமஹாவிஹாராதிபதி அதி கௌரவார்க ராஜகீய பண்டித தர்சனபதி ஆனமண்டுவி தம்மதாசி அபிதான அஸ்கிரி மகாவிஹார பார்ஷவையே வெடமாவதால் அஸ்கிரி மகாவிஹாரிய காரக சங்க சபாவே பிரதான லேகாதிகாரி தென்பார் ஆச்சாரிய மெதகம தம்மானந்தாபிதான நாயகத்திருப்பாதியன் வகன்சே நியோஜலேகமதினாம மே ஐதிஹாசிக மகமலுவட்ட ரேஸ்வ சிட்டின்னே இதா வெதகத் காரியா வெதகத் யுத்துகமா கிருத்தவேதி ஹங்கீமே யுக்தவ சம்பூர்ணத்தேரி பத்கரானட்டாய் மெயின் வசர தேசிய துணகட்ட பிரதி அதவனி தினக்க உதேசன சிதுவுன ஏ கிரியாதாமியம் பிலிமந்தவ அப்போ மனசட்ட சிகியட்ட கல்பனாவட்ட நகாகன்னட்ட புலுவாங்கம திபெனும் ஸ்ரீலங்கா தீபேஹி ஸ்வைரீபாவய சுவாதீனத்துவே சமகம அப்போ பௌராணிக ராஜ்யத்துவய முழுமனின்ம விநாசேட்ட பத்வன ஆகாரேட்ட இக்தாசட்டசி பகலவே மார்த் மாச தேவனி தின
මේ දළදා වහන්සේ අභියස ඓතිහාසික මගුල් මඬුවේදී උඩරට ගිවිසුම අස්සම් කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ ගිවිසුම පිළිබඳව එහි ඇතුළත් වන මූලික කරුණු කාරණා පිළිබඳව ගිවිසුම අත්සන් කිරීම සඳහා බ්‍රිතාන්‍ය මහරජතුමන්ගේ නියෝජිතයා වශයෙන් ආණ්ඩුකාරතුමා සහ ශ්‍රී ලංකා දීපයේ අපේ ඒ දිශාවනි පළාත් පාලනය කළ නිලමේවරුන් යන මේ දෙපිරිස ඒ කාර්යයේ සිද්ධ කළ බවයි සඳහන් වන්නේ. එහෙත් බොහෝ වියතුන් පෙන්වා දෙන ආකාරයට ඉතිහාසඥයින් විග්‍රහ කරන ආකාරයට මේ ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව එහි අන්තර්ගත කරුණු කාරණා පිළිබඳව විවාදාපන්න බව අද දක්වාම සාකච්ඡාවට භාජන වෙමින් පවතින. ඒ සිද්ධියේ සිද්ධ වන අවස්ථාව වන විට අතිගෞරවාර්හ වාරියපළ ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වීරෝදාරභාවයෙන් යුක්තව ජාතිකාල්මාණයෙන් යුක්තව දෝරදර්ශී ඥානයෙන් යුක්තව උන්වහන්සේ මගුල් මඬුවේ ඒ අවස්ථාවේදී එඩිතරව ඉදිරිපත් වෙමින් ඒ වන විට අහසේ ලෙල දෙමින් තිබූ විතාන්නේ කතිර කොඩිය පහතට හෙලා තවමත් ගිවිසුම අත්සන් නොකළ හේයින් මෙබඳු විතාන්නේ කොටියක් මේ ස්ථානයේහි අහසේ ලෙල දෙන්නට පුළුවන්කම නොමැත කියන මෙන්න මේ අදහසත් සමගම ජාතියට වටිනා පණිවිඩයක් ලබා දෙන්නට ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේ මුළුමනින්ම බ්‍රිතාන්‍ය නිලධාරීන් ඇතුළුව බ්‍රිතාන්‍ය හමුදාව මේ සෙංකඩගල පුරවරය ආක්‍රමණය කර තිබූ බව අපි අමතක නොකළ යුතු කාරණයක්. ජෝන් ඩොයිලි වැනි රාජතාන්ත්‍රික බුද්ධිමත් බ්‍රිතාන්‍යයන් විසින් සකස් කළ සැලසුමක ප්‍රතිඵලයක් වශයෙන් නොයි අවසාන සිංහල රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ මහරජතුමන් මුල් කරගෙන මේ රටේ රාජ්‍යත්වය අහෝසි භාවයට පත් කරන්නට යෙදුණි. ඒ සමගම ලංකා රාජ්‍යයේ සතුව තිබූ ස්වාධිපත්‍යයක් ස්වාධීනත්වයක් බ්‍රිතාන්‍යයේ මහරජතුමන් වෙත බාර දෙන්නට යෙදුණා. මේ කාරණය අපට ජාතියක් වශයෙන් රටක් රාජ්‍යයක් වශයෙන් පරාධීනත්වයේ උරුම වන කාරණයක් වුණා වගේම අපි අමතක නොකළ යුතු වැදගත්ම කාරණයක් වන්නේ එදා සෙංකඩගල පුරවරයේ සිදු වන ඒ කාර්යය පිළිබඳව මේ රටේ පොදු මහජනතාවට යම් අවබෝධයක් නොතිබුණු බවයි. වාරිපුල ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එදා එඩිතරව ඉදිරිපත් වී ඒ කාර්යයේ සිද්ධ කළා වගේම උන්වහන්සේ සමඟ සුවිශාල ගිහි පැවිදි දෑහිතකාමී පිරිස මේ කාර්යයේ සිද්ධ කරන්නට එහෙම නොයසේ නම් එබඳු හැමීමකින් කටයුතු කරන්නට උන්වහන්සේ මෙහෙවන්නට නොයසේ නම් ඒ විදිහේ ආධ්‍යාත්මීය ශක්තියකින් යුක්ත විශාල පිරිස හිටියායි කියන කාරණය අපට තේරුම් ගන්නට පුළුවන්. එහි වඩාත් අර්ථවත් ප්‍රතිඵලය වුණේ එයින් වසර 3කට පසුව 1818 වීර මොනරවිල කැප්පෙටිපොළ මහ නිලමතුමන් ප්‍රධානව ජාතික වෙරුවන් මේ රට නිදහස් කර ගැනීම සඳහා වීරෝදාරව ඉදිරිපත් වීමයි. මොනරවිල කැප්පෙටිපොළ මහ නිලමතුමන්ගේ හිස මේ මහ මළුවේහි අද තැන්පත් වී තිබෙනවා.
විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකා ද්වීපය යටත් කර ගැනීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගය තුළ පැවති යම් යම් දෝෂසහගත ස්වරූපයන් අදටත් අපට තේරුම් ගන්නට පුළුවන්කම ලැබී තිබෙනවා. ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමන් ඇතුළුව ඒ රාජ්‍ය තන්ත්‍රයේ කර වූ නායකයන් අවසානයේදී දැක්වූ අදහස් සුදා ඔවුන් බන්ධනාගාරගතව එමෙන්ම මුරුසිය වැනි ඒ දිවයිනක බොහෝ දුක්කම් කටළු විඳින අවස්ථාවේදී ඉදිරිපත් කළ අදහස් වලින් එයා අපට අද දක්වා තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. සමස්ත වශයෙන් කල්පනා කරන විට මේ රට බ්‍රිතාන්‍යයන්ට යටත් වුණේ මේ රටේ මහ ජනතාවගේ එකඟතාවයක් ඇතිව නොවේ. දෙරටේ රාජ්‍යයන්ගේ එකඟතාවය ඇතිව නොවේ. ඒ වගේම ඒ අනිවාර්යයෙන්ම සිදුවිය යුතුව තිබුණු කාරණයක් වශයෙන් අපි කල්පනා කළ යුතු දෙයක් නොවේ. බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කොට යටත් කළ බවයි එහි යථාර්ථයේ වශයෙන් පවතින්නේ. ඕනෑම රටක ක්‍රමානුකූල වෙනස්කම් ඉතිහාසයේ ආශ්‍රිතව සිද්ධවන්නට පුළුවන්කම තිබෙනවා. එසේ වුවත් ඒ සිදුවන වෙනස්කම් බොහෝ විට රටට හිතකර යුතු වෙනවා, මහජනතාවට හිතකර යුතු වෙනවා, මහජනතාව අනුමත කළ යුතු දේවල් විය යුතු වෙනවා. මේ බඳු දෙයක් එදා සිදු නොවීමේ හේතුවෙන් තමයි වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායක හාමුදුරුවන් වහන්සේ වීරෝධාරව ඉදිරිපත් වුණේ. උන්වහන්සේගේ ඒ වීර ක්‍රියාව තුළ උන්වහන්සේගේ නිර්භීත භාවය, උන්වහන්සේ මතු කළ ඒ වටිනා කාරණය අනාගතයට අපේ ජනතාව තුළ උද්වේග කර හැකියම් ජනිත වීමට හේතුණු කාරණයක් වන බවත් සඳහන් කරන්නට ඕනේ. ඉතාම කෙටියෙන් සඳහන් කළොත් මහා විහාර වංශික භික්ෂු පරම්පරාන් ව්‍යාත යතිවරයන් වහන්සේලා තුළ පැවති අද දක්වාම ක්‍රියාත්මක වන ඒ වටිනා හරයන් ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉදිරිපත් කළ බව, ප්‍රකාශ කළ බව ගෞරවපූර්වකව සඳහන් කරන්නට ඕන. අද දවස ගැන අපි කල්පනා කළා ශ්‍රී ලංකා දිහිපෙහි අධ්‍යතන කාලවකවානුව තුළ ලෝකයේ බලගත් රාජ්‍යන් අත පෙවීම පැහැදිලිව දක්නට ලැබෙන කාරණයක්. මේ රටේ පාලන තන්ත්‍රය කෙරෙහි, මේ රටේ ආර්ථිකය කෙරෙහි, මේ රටේ සමාජය කෙරෙහි එමෙන්ම විවිධාකාරයෙන් මැති වී තිබෙන යම් යම් ව්‍යාකූලතාවන් කෙරෙහි ලෝකයේ බලගත් රටවල් කීපයක් ඉතාම නිර්ලජ්ජී විදිහට අද අතපොවන බව අපි තේරුම් ගත යුතු වෙනවා. මෙබඳු අවස්ථාවක ඒ අවබෝධය තුළින් ඇති කරගන්නා හැඟීම අපේ හදවත් තුළ තහවුරු විය යුතු වෙනවා. ඒ නිසා වාරිපුල ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපේ ගෞරවය, අපේ භක්තිය, අපේ කෘතවේදීත්වය ප්‍රකාශ කරන්නා වගේම මේ රටේ වර්තමානයේ සහ අනාගතයේ පිළිබඳව ඉතාම ගැඹුරින් කල්පනා කිරීමේ වගකීමත් මෙබඳු අවස්ථාවක අපේ සිත් තුළ තහවුරු කරගත යුතු වෙනවා. කාල වේලාව ප්‍රහෝසයෙන් ඉක්මවා ගොස් තිබෙනවා. අද වාරියපොළ සුමංගල ගුණානුස්මරණ මේ මහෝත්සවය සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී දළදා මාලිගාවේ දේවන නිලවතුමන් ප්‍රධාන කොට ඇති ඒ සංවිධායක මණ්ඩලයට, ඒ වගේම මේ වටිනා අවස්ථාවට අපේ සිසු දරුවන් සහ සම්බන්ධ කළ වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය, මහනුවර චන්දානන්ද බෞද්ධ විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, මහනුවර ඩීඑස්ඒ නානායක විද්‍යාලය ආදී කොට ඇති ඒ විද්‍යාලවල විදුහල්පතිතුමන්ලා ආචාර්ය මණ්ඩලය ඇතුළු ඒ විද්‍යාලවලට සහ සම්බන්ධ වුණ මේ වාසනාවන්ත දරුවන්ට
විශේෂයෙන්ම ෘතවේදීත්වයේ ආශිර්වාදය ප්‍රකාශ කළ යුතු වෙනවා. මේ වටිනා අවස්ථාවේදී අප විසින් වාරේපොළ සුමංගල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගුණ සමුදාය සිහිපත් කරමින් උන්වහන්සේ වෙනුවෙන් පුෂ්පෝපහාර ආදී පවත්වා රැස් කරගත් සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් රට දැය වෙනුවෙන් දීපිත වූ සියලු රණවිරුවන්ට, ඒ වගේම වාරේපොළ ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උන්වහන්සේ සමඟ දෑහිත කාමීව ජාතිකාභිමානයෙන් කටයුතු කළ සත්පුරුෂ සෑම දෙනාටත් අයිති වේවා. ඒ උතුමන්ගේ සසර ගමන සැපවත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම සාධනය කරත්වායි ප්‍රාර්ථනා කරමින් මේ කෙටි අනුශාසනය අවසන් කරමි. ධම්මත්ව විනිවිදව ඒ කටයුත්ත පිළිබඳ එහි සුළමුළ ඉතාමත්ම මැනයින් විග්‍රහ කිරීම මම හිතනවා ඒ දුවදරුවන්ට සුවිශේෂී අවස්ථාවක් වුණා කියලා. සුත්තේසු බහු ජාගරෝ අබලස්සංව සීගස්සෝ නිත්වායාති සුමේදසෝති. ඓතිහාසික බදුළුමුති අංගන රාජමහා විහාරාධිපති සහ ශ්‍රී අයගිරි විජේසුන්දරාරාම විහාරාධ්‍යාධිපති අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරත්නාභිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායි අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ සීමත් මහානායක මාහිම්පාණන් වහන්සේගෙන් අවසරයි. මල්වතු මහා විහාරාදිවාසී දෙබල් කුඹුරේ ශ්‍රී සරණංකර විමල ධම්මාභිධාන අපේ අතිගරු අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. භගවා සද්දම්ම ජෝතික ධජ නියංගොඩ ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරියාභිධාන මල්වතු මහා විහාර පාර්ශ්වයේ අපේ අතිගරු අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. අස්ගිරි මහා විහාරීය විංචත් වර්ගීකාරක මහා සංඝ සභාවේ ප්‍රධාන ලේකාධිකාරී තැන්පත් ශාත්‍රපති පණ්ඩිත මදගම ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පිය අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාවේ නියෝජ ලේකාධිකාරී ශාත්‍රපති පණ්ඩිත නාරම්පණාවේ ආනන්දස්තරයන් වහන්සේ, ඓතිහාසික ගලේවල බම්බාව රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය දුරන්දර ගොමගොඩ ශ්‍රී රතනසාරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අරබේගම සරණංකර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළත් කොට මේ අවස්ථාවට වැඩම වදාළ අපේ අස්ගිරි මහා විහාරයේ සියලුම සංඝ සභිකයන් වහන්ස, කරු දළදා මාලිගාවේ දියවන්නේ නිලමෙතුමනි, සතර දේවාලවල බස්නායක නිලමේ වරුණි, මධ්‍යම පළාතේ මහා මාත්‍ය සරත් ඒකනායක මැතිතුමන් ප්‍රධාන කොටගත් රාජ්‍ය නිලධාරීන් ඇතුළත් කොට ඇති මරණය කරන්නේ වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සිහිපත් කිරීම තුළින් මේ රටේ සිංහල ජාතිකත්වයට ආගමික භාවයට දිවිපිදු හැම කෙනාම සිහිපත් කරමින් ඒ හැම දෙනාට ප්‍රතවේදී බව දක්වන්නට යයි කියලා සදාන් කරන්නට පුළුවන්කම තියෙනවා. මිනිසුන් තුළ තිබෙන්නට ඕනෑ කරන සත්පුරුෂ ධර්ම අතර වටිනාම සත්පුරුෂ ධර්මයක් නම් කළගුණ සැලකීම හා ඒ කළගුණයට ප්‍රතිඋපකාර කිරීමයයි කියලා තථාගතයන් වහන්සේ වරක කේවලායසා භික්කවේ සත්පුරිස භූමින් යදිදං කතඤ්ඤුතා කතවේදිතා යනුවෙන්
අපට උගන්වා වදාලා. අපි නොඑක් නොඑක් අවස්ථාවන් වලදී අපට කරපු උදව් උපකාර ආදිය සිහිපත් කරලා එවගේ මේවට ප්‍රතිඋපකාර කරන්නටත් සූදානම් වූවන් හැටියටයි කටයුතු කරන්නට ඕනෑ කරන්නේ. ඒ නිසා තමයි ජාතිය උපනංවන්ට සිංහල ජාතියට දිරියක් ලබා දෙන්නට දෛතකාමී බව ප්‍රකට කරන්නට වාරියපල සුමංගල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දරූ පරිශ්‍රමය මේ වේලාවේදී කෘතවේදීව සිහිපත් කරනු ලබන්නේ. උන්වහන්සේගේ චරිතය පිළිබඳව සිතා බලන විට බොහෝ දුරට මේ පාසල්වල දරුවොත් බොහෝ දෙනා හඳුනාගෙන තිබෙන්නේ උඩරට ගිවිසුම සිදු කරන අවස්ථාවේදී ඉංග්‍රීසි කතිර කොඩිය බිම දමලා සිංහල කොඩිය සුළු මොහොතකට හරි තවත් වරක් ආසය ලෙලදෙවන්ට කටයුතු කළා වූ වීර වික්‍රමාන්විත ක්‍රියාවලිය පමණක් වෙන්නට පුළුවන්. නමුත් උන්වහන්සේ ඊට පෙර පටන් වාරියපුල නාමය ආරක්ෂා කරගෙන අස්කිරි පාර්ශවයේ තිබෙන මේ මහාවිහාරයේම තියෙන එඩිතර බව ප්‍රකට කරන්නට කටයුතු කළා. ඉංග්‍රීසීන් ගිවිසුමක් සකස් කරලා ඒ ගිවිසුම අත්සන් කරන්නට කටයුතු සම්පාදනය කරන විට විශේෂයෙන් අදත් ඒකට පූර්වාදර්ශයක් ලැබුණේ ඉංග්‍රීසි ජාතිකයන් බුද්ධාගම ආරක්ෂා කරන්නට බැඳී සිටිය යුතු බව වාරියපල සුමංගල හාමුදුරුව ඇතුළු එදා වැඩ සිටි උබේ මහා විහාරයේ මහා සංඝ රත්න ගිවිසුමට ඇතුළත් කළ නිසයි. එනිසා ඉංග්‍රීසි ජාතිකයන් මේ රට පාලනය කරන්නට පටන් ගත්තත් බුද්ධාගමේ ප්‍රමුඛ ස්ථානයත් බුද්ධාගම සතු සියලු අංගෝපාංගත් බුද්ධ ශාසනයත් සුරක්ෂිත කරන්නට ඉංග්‍රීසීන් ඒ ගොඩනගන ලද උඩරට ගිවිසුමෙන් පවා වගන්ති සකස් කරන්නට එදා සිටු මහා සංඝ රත්න වීරෝදාර සිංහල නිලමෙතුමන්ලා ප්‍රදාන කරගත් පිරිස කටයුතු කළ බවත් මේ වේලාවේදී විශේෂයෙන් සිහියට නගා ගත යුතු වෙනවා. ඒ විතරකුත් නෙවෙයි අද අපි සෙන්කඩගල පුරයට බොහෝ ජනී ජනයා රැස් වෙන්නේ දළදා හාමුදුරුවෝ වැඳ ගන්නටයි. දළදා හාමුදුරුවොත් උබේ මහා විහාරේනුත් පිහිටා තිබෙන නිසාත් එවැගේම සතර දේවාල පිහිටා තිබෙන නිසාත් මහනුවර සෙන්කඩගල පුරවරය සංස්කෘතික අගනගරයක් බවට මේරි ශ්‍රී ලංකාවේ පවතිනවා. ඒ නිසා මේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික අගනගරයක් බවට මේ සෙන්කඩගල පුරවරය පත්වන්නට හේතු වුණේ විශේෂයෙන් දළදා හාමුදුරුව මූලික කරගත් නගරයක් වන නිසායි. අද අපි දළදා හාමුදුරුව වන්දනා කරනවා නම් දළදා පුදසිරිත් පවත්වනවා නම් උබේ මහා විහාරේ මහා සංඝ රත්න දළදා හාමුදුරුව දෙසා පුදසිරිත් පවත්වනවා නම් දිවනිලෙතුමා ප්‍රධාන කරගත් පිරිසක් දළදා හාමුදුරුව වෙනුවෙන් ඒ වුමනා කරන පහසුකම් සලසා දෙනවා නම් මේ රටේ ජනතාව දළදා හාමුදුරුවන්ට වදින්නට එනවා නම් ඒ සියල්ලට හේතු උනේ දළදා වහන්සේ සුරක්ෂිත කර ගැනීම වාරියපල සුමංගල හාමුදුරුව සිදු කළ නිසායයි කියලා සඳහන් කරන්නට පුළුවන්. එදා වාරියපල සුමංගල හාමුදුරුව දළදා හාමුදුරුවන්ටත් බුද්ධ ශාසනයටත් වෙන විපත්‍ය දැන හඳුනාගත්තා. ඒ නිසා දළදා හාමුදුරුව මේ දළදා මාලිගාවෙන් ක්‍රමානුකූලව දළදා හාමුදුරුව රැගෙන ගොස් දඹුලු කැලේට විශේෂයෙන් මාතලේ හරහා දඹුලු කැලේට ගමන් කරලා දළදා හාමුදුරුව ආරක්ෂා කරගත්තා. උන්වහන්සේ ඉතාම දුක්ඛිතවයි දළදා හාමුදුරුව ආරක්ෂා කරගත්තේ කියලා උන්වහන්සේගේ චරිත කතාවේ සඳහන් වී තිබෙනවා. මෙල රජ කිරුල දළදා වහන්සේ හා වාරියපොළ ශ්‍රී සුමංගල මාහිමි යනුවෙන් අපේ මහාචාර්ය තුඹුල්ලේ ශ්‍රී සීලක්කන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වටිනා ග්‍රන්ථයක් මේ රටට දායාද කළා.
ඒ ග්‍රන්ථයේ තුල එදා තිබිච්ච පසුබිම සිංහලයේ අවසානයේ දක්වාම ජාතිකත්වයේ ආරක්ෂා කරගත් ආකාරය උඩ රට ජීවිසුම සැකසුණු ආකාරය දලදා හාමුදුරුවෝ වාරියපොළ සුමංගල හාමුදුරුවන් වහන්සේ විසින් ආරක්ෂා කරගත් ආකාරය මේ ආදී කරුණු කාරණා මේ ග්‍රන්ථයේ තුලින් ඔබ හැම දිනාටම දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. සිංහලෙන් කවදත් පරාදීන වෙන්නට උත්සාහ දරූ ජාතියක් නෙවෙයි. නිරන්තරයෙන් මේ රටේ යම් යම් අර්බුදකාරී තත්ත්වයන් ඇති වුණා නම් සිංහලයෝ බෞද්ධයෝ එකතු වෙලා තමන්ට සිදුවෙන වේසනය දැකලා ඒවාට නොයෙකුත් ක්‍රමෝපායයන් යෙදූ බව ඉතිහාසයේ දිහා බලනකොට අපට ඉතාම හොඳින් පැහැදිලි වෙලා පේනවා. අපේ සිංහල රජ දරුවෝ තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරලා දළදා හාමුදුරුවෝ රැකගත් ආකාරයේ ඉතිහාසයෙන් අපට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධකම් ආරක්ෂා කරගන්න රජ දරුවන්ට මඟ පෙන්වූයේ මහා සංඝ රත්නයයි. උන්වහන්සේලාගේ මඟ පෙන්වීම මතයි අදත් මේ රට කිසියම් පමණකට හරි සිංහල බෞද්ධ ශක්තියක් ප්‍රධානත්වයක් ආරක්ෂා කරගන්න ආකාරයට කටයුතු සම්පාදනය කරගන්නට පුළුවන් වෙලා තියෙනවා. එනිසා ජාතිය වෙනුවෙන් 1815 මාර්තු මාසයේ දෙවනිදා ජාතියේ නම ආරක්ෂා කරගන්නට වුණා. එදා වාරිපුර සුමංගල හාමුදුරුවෝ විතරව කටයුතු කළේ ආකාරයේ අපි උපාන්තයට උපදින සලකලා උපවේදී භාවයේ දීපත් කරන්න ඕනෑ කරනවා. ඇයි අපි ජාතික වීරයන් ජාතියේ උර දේවතාවුන් වහන්සේලා දීපත් කරන්නේ කොහොමදයි කියලා විශේෂයෙන් පාසල් වලින් ලැබුණා වූ දරුවන් හොඳට සිතන ගන්නට ඕනෑ කරනවා. ජාතියක් වෙනුවෙන් කැප වෙන්නට ඕනෑ කරනවා. ආගම වෙනුවෙන් කැප වෙන්නට ඕනෑ කරනවා. අනාගත පරම්පරාව මේ විද්‍යාලවලින් රස්වෙලා මෙතනට පැමිණ සිටින්නේ දුවා දරුවන් ඇටියට ඔබට මේ රට ආරක්ෂා කර දෙන්නට මේ ආගම ආරක්ෂා කර දෙන්නට ජීවිතකතා පටන්කර විරෝධාර විරුවන් සීපත් කරන්නටයි. මේ විරුවන්ගේ නාමයෙන් ඔබෑම දෙනා සිංහල ජාතිකත්වයක් බෞද්ධාගමික ප්‍රබෝධය සඳහා කටයුතු කරන්නට අධිෂ්ඨාන කරගන්නවා නම් අන්න එයයි මේ ආර්යපුර ශ්‍රී සුමංගල අනුස්මරණ දිනයේ තුලින් ඔබේ ජීවිතයට රටේතු වටිනාම කාලෙම හැටියට සඳහන් කරන්නට තිබේ. ඒ නිසා ඒ යුගයේදී සිංහල සාහිත්‍ය දෛහිකකාමීත්වයෙන් පෝෂණය වුණා. ඒ වගේම සිංහල සංස්කෘතිය දෛහිකකාමී සංස්කෘතියක් බවට පත් වුණා. සිංහලයේ ගීත නිර්මාණ ජාතිය ඔපවත් කරන්නට සුදුසු ගීත බවටයි රචනා වුණේ. කවි ලියුණා නම් ඒ යුගයේ සිංහල ජාතිය ලංකාවේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරගන්න ආකාරයටයි ඒ කවි පවා රචනය වුණේ. තිබත් ජාතික ස්මයිල් හාමුදුරුවෝ එක්තරා කවිපදයකින් ඔබට අපට දීපත් කරලා දෙන්නේ. සහන ලැබෙනතුරු ලංකා දීපයක ගහන ගැයිලි යමුවේ සිය වෙසින් සිත මහන රූපුම් මහමින් යමි ඉදිරියට මහන ක්‍රමත් බණ දහමත් එයයි මට කියලා. එනිසා හාමුදුරුවෝ එදා තමන්ගේ මහානකම හැටියට සැලකුවේ බණ දහම හැටියට සැලකුවේ සිංහල බෞද්ධකම ආරක්ෂා කර ගැනීමයි. එවගේම ජාතියක වෙසනයක් පැමිණුණා නම් උපතක් පැමිණුණා නම් සතුරන්ගෙන් මේ රට ආරක්ෂා කර ගැනීම හාමුදුරුවන්ට තිබිච්ච මහානකම හැටියට සැලකුවා බණ දහම හැටියට සැලකුවා. අන්න ඒ ක්‍රියාමාර්ගයන් තමයි අපි මේ අවස්ථාවේදී දීපත් කරගන්න ඕනෑ කරන්නේ. දිගින් දිගට කරුණු සඳහා කළ යුතු අවස්ථාව නෙවෙයි, කාල වේලාවක් ගත වී තිබෙනවා. ආර්යපුර සුමංගල නාමයේ දීපත් කරලා අද දවස පුරාම නොයෙකුත් විදිහේ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ වෙනවා. මේ මහමළුවේ රැස්ුණා වූ දරුවන් ඇතුළත් කොට ඇති හැම දෙනාම එක්තරා අන්දමකින්
වාසනාවන්තයි අපි දන්නා ඉතිහාසයේ මෙපමණ සිසු දරුවන් ප්‍රමාණයක් වාරිය පොළොස්සේ සුමංගල මායිමි අනුස්මරණ දිනයේට රැස්වෙන මේ අවස්ථාව හැටියට සිහිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා දහවල් කාලයේදී වාරිය පොළොස්සේ සුමංගල විද්‍යාලයේ ආනමේ පුණ්‍ය ක්‍රියාවක් සිදු කරන්නට නියමිතයි සන්ධ්‍යා කාලයේදී වාරිය පොළ රඟරේ මේ සුමංගල පිරිවෙනේ වාරිය පොළ මායිමි ගුණානුස්මරණ උත්සවයක් පැවැත්වෙන අතර එතනදී වාරිය පොළ ශ්‍රී සුමංගල පිරිවෙනේ ත්‍යාග ප්‍රදානෝත්සවයක් වාරිය පොළ සුමංගල හාමුදුරුවන්ට ගුණානුස්මරණේ කරන්ට අද දිනේ පවත්වන්නට කටයුතු යොදා තිබෙනවා ලංකාවේ බොහෝ තැන්වල අද මේ උත්සව පවත්වන බවට අපට දැනගන්න ලැබිලා තියෙනවා මේ නිසා මේ සියලු ක්‍රියාදාමයන් තුළින් ඔබ අප හැමදෙනාම සිංහලකම ආරක්ෂා කරගන්නට බෞද්ධකම ආරක්ෂා කරගන්නට වර්තමානයේත් මෙන්ම අනාගතයේත් අපේ රැකවීම අත්‍යවශ්‍යයි කියන දේ සිත් තුළ සටහන් කරගන්නවා නම් ඒ අනුව කටයුතු කරනවා නම් එයයි වාරියකල සුමංගල හාමුදුරුවන්ට කරන විශිෂ්ටතම ප්‍රතෝපහාරයේ හැටියට මේ වේලාවේදී සඳහන් කරන්න තිබෙන්නේ. ඒ නිසා මාහිම් පාණන් වහන්සේට අපගේ කෘතවේදීත්ව පූර්වක ස්තුතිය ඉතා නමස්කාර පූර්වක පිරිනමා සිටින විශේෂයෙන්ම දරුදරියන් රාශියක් අද ඓතිහාසික මේ මොහොතට සහභාගී වෙලා තියෙනවා විශේෂයෙන්ම අපේ අනුනායක මාහිම් පාණන් වහන්සේගේ දේශනය තුළින් ඉතිහාසගත පාඩමක් ළමයින්ට මම හිතන්නේ සදා මතකයේ රැඳේ කියා මම හිතනවා ඊළඟ අවස්ථාව මම ඉතාමත්ම කරුණාවෙන් ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා මධ්‍යම පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මැතිතුමාට මේ සභාව අමතන්නේ. මුල ආසනය ඔබ වන මහාවිහාර වංශික ශාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මහහිම්පාණන් වහන්සේගෙන් අවසරයි. එමෙන්ම වැඩමවදාළ මල්ලතු මහාවිහාර වංශික විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක මහහිම්පාණන් වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක මහහිම්පාණන් වහන්සේ එවැගේම අස්ගිරි පාර්ශ්වයේ උපාධ්‍යාය නායක ස්වාමින් වහන්සේ ගෞරවනීය අපේ අස්ගිරි පාර්ශ්වයේ මහ ලේකාධිකාරී නායක ස්වාමින් වහන්සේ නියෝජ්‍ය ලේකාධිකාරී ස්වාමින් වහන්සේ වරප්‍රමුඛ උභය මහා විහාරීය මින්සත් වර්ගික කාරක සංඝ සභාවේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. මේ උත්සව කටයුත්ත පූර්ණ වශයෙන්ම සංවිධානය කරනු ලබන වාර්ෂිකව මේ කටයුත්තට ශක්තිය දෙන අපේ දියවඩනලමේ නිලංග දෑලවැත්තුමනි, විශ්ව දේවාලය කතරගම දේවාලය, පත්තිනි දේවාලයේ බස්නායක නිලමේවරුනි, පිටසරබද දේවාලවල නිලමේවරුනි, අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමා, නාගරික කොමසාරිස්තුමා, බෞද්ධ කටයුතු නියෝජ්‍ය කොමසාරිස්තුමා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් සහ මෙම අවස්ථාවට දරුවන් සහභාගී කරවන විද්‍යාලවල විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය, දයාබර දරුවන් සියලු දෙනාගෙමුත් අපේ මාධ්‍යවේදී හිතවතුන්ගෙනුත් අවසරයි. අපි අද ඉතාමත්ම සතුටින් ඉතිහාසය පිළිබඳව පාඩමක් ඉගෙන ගන්න අවස්ථාවක්. ඉතිහාසය යනුවෙන් අපි හඳුන්වන්නේ විශේෂයෙන්ම අතීතයේ සාක්ෂි පිළිබඳව සටහන විදියටයි. ඒ වගේම ඒ අතීතය අනාගතයට අපි කොහොමද ගෙන යන්නේ කියන උපදෙස් මාලාවක් තමයි අපිට මේ ඉතිහාසය තුළින් නැත්නම් අතීතයේ සාක්ෂි තුළින් අපිට විදහා දක්වන්නේ. ඒ අනුව බලන විට ගෞරවනීය මේ අවස්ථාව මීට වසර 203කට එහා සාක්ෂියක් තමයි අද අපි මේ දවසේ සිහිපත් කරනු ලබන්නේ. ඒ සාක්ෂිය ඉතාමත්ම වැදගත් වූ සාක්ෂියක් බව අපේ අනුනායක ස්වාමීන් වහන්සේලා විසින් දේශනා කරන ලද ආකාරයටත් පතපොතේ දැක්වෙන ආකාරයටත් අපිට සඳහන් කරන්නට පුළුවන්. අද වර්තමානය වන විට ඉතිහාසය පිළිබඳව බොහෝ දේ විකෘති කරමින් කටයුතු කළත් කතා කළත් අපිට වෙනස් කරන්නට හැකියාවක් තිබෙන්නේ නැහැ.
ඒ බව මනාව පැහැදිලි වන්නේ අද වැනි දිනක අපේ යතිවරයාණන් වහන්සේලා පිළිබඳවත් විරුවන් පිළිබඳවත් මේ මළුවේ සිට අපි කරන කතා බහ තුලින් වාරිපුල ශ්‍රී සුමංගල අනුනායක මාහිමිපාණන් වහන්සේ එදා අපට පාඩමක් කියලා දුන්නා. කොහොමද ශ්‍රී ලාංකිකයන් විදිහට කිසි කෙනෙකුට නොනැමෙන කොන්දක් තියෙන කෙනෙක් විදිහට කටයුතු කරන්න කියන පාඩම කියලා දුන්නා. එදා උන්වහන්සේ මේ කතර කොඩිය බිමට හෙළන මොහොත ඒ තරම් සෞම්‍ය වූ මොහොතක් වන්නට මා හිතන්නේ කිසිම ඉඩකඩක් තිබුණේ නැහැ. පරදේශකාරීන් වට කරගත්තු මොහොතක උන්වහන්සේ නොබියව ඒ ඉදිරිපත් වෙලා ඒකල කටයුත්ත උජුපටිපන්න අපේ හාමුදුරුවන්ගේ ගුණයයි අපිට කියලා දෙන්නේ. මේ අදටත් ඒ ආකාරයෙන්ම තිබෙනවා. අදත් විවිධ අවස්ථාවන් වලදී රටට යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් මතුවන වෙලාවට රටට අසාධාරණයක් සිදුවන වෙලාවට අපේ ස්වාමින් වහන්සේලාගේ මේ අනුශාසනා අපිට ලැබෙනවා. උන්වහන්සේලා ඍජුව නොබියව කියන දේ කිව යුතුයි කියන අදහස ඇතුව ඒ කරන ප්‍රකාශ තුලින් තමයි යම් මට්ටමකට හෝ අද මේ විදේශික බලපෑම් වලින් අපි මිදිලා ඉන්නේ කියන කාරණය අපි පැහැදිලි කරන්නට ඕන. සමහර අවස්ථාවන් වල බලය නිසා බොහෝ නායකයන් තමන්ගේ කොඳුනාරටිය නැමෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. විවිධ අවස්ථාවන් වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා විවිධ දේවල් එකතු කරන්නට බලය ලබා ගැනීම සඳහා ක්‍රියා කරන අවස්ථාවන් අපි දැකලා තිබෙනවා. ඒ අවස්ථාවට ඉදිරියට එන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. මීට දවස් දෙක තුනකට ඉස්සෙල්ලා පුවත් දෙක මම දැක්කා. අපේ අස්ගිරි පාර්ශ්වයේ මහ ලේකාධිකාරී ස්වාමින් වහන්සේගේ නිර්භීත වචන මාලාව. ඒ තුල කෙනෙකුට ආයේ හැරෙන්නට පුළුවන් කමක් නැහැ. මේ රට අපේ සිංහල බෞද්ධයන් 70%කට වැඩිය ජීවත් වෙන රටක්. සිංහල බෞද්ධයන් විදිහට අපිට රැකගන්නට ඉතිහාසයක් තිබෙන රටක්, අපිට රැකගන්නට සංස්කෘතියක් තිබෙන රටක්, අපේ කම රැකගන්නට තිබෙන රටක්. ඒ නිසා ඔබ වහන්සේලාගේ අඩවදාදාන් අනුශාසනා මා හිතන්නේ අපිට දිනෙන් දින වටිනවා. ඒ උජුපටිපන්න යුගයේ ගුණය මා හිතන්නේ අපිට ලොකු ආශිර්වාදයක්. ඒ නිසා පුතාල දුවලා දැන් ඇවිල්ලා ඉන්නවා විද්‍යාල වලින් දුවේ පුතේ. අද මා හිතන්නේ අපි යම් ඉතිහාස පාඩමක් ඉගෙනගෙන පාසලට යන මොහොතක් මේ මොහොත. ඉතිහාසය තුලින් අපි ලබන මේ සාක්ෂි අපේ ජීවිතයේ යථාර්ථයක් බවට පත් කරගන්නට අපිට හැකියාව තිබෙනවා. වාරිපුල සුමංගල හිමිපාණන් වහන්සේ එදා ඒකල මාර්තු 2 වෙනිදා මීට වසර 203කට ඉස්සෙල්ලා මාර්තු 2 වෙනිදා ඒ කතර කොඩිය බිම හෙළුවයින් පස්සේ ඒ ගත වුණු කාලය, උන්වහන්සේ අපවත් වෙන කාලේ දක්වා ගත වුණු කාලය මොනතරම් කටුක අධ්‍යක්ෂින් විඳින්න ඇති යුගයක්ද කියලා අපිට හිතා ගන්නට පුළුවන්. උන්වහන්සේ උත්සාහ කළා ගිවිසුමට එකතු කරන්නට, ඒ ගිවිසුමේ සඳහන් කරන්නට. අද මේ කන්ද උඩරට ප්‍රභූවරුන්, සිටුවරුන් මේ අය අදහන ආගම ඒ සඳහා මුල් තැන දිය යුතුයි කියලා, දේව අධැහැලි පිළිබඳව ඒ සඳහා මුල් තැන දිය යුතුයි කියලා එවැනි අදහස් දෙන වෙලාවට මිෂනාරීන් විදිහට මං හිතන්නේ නැහැ බටහිර ලෝකයේ අය කොයි විදිහකටවත් කැමති වුණා කියලා. නමුත් එදා ඒ ලැබූ පියවර, මහා සංඝරත්නයේ ලැබූ පියවර තමයි අදට කවුරු කොයි විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න උත්සාහ කළත් මේ වැකි වෙනස් කරන්නට කිසි කෙනෙකුට හැකියාවක් නැත්තේ. ඒ නිසා අපි මේ අවස්ථාවේදී උන්වහන්සේව මේ මළුවේ සිට, ඓතිහාසික දළදා මාලිගා මළුවේ සිට අපි සමරන මොහොතේ අපි සියලු දෙනාම උන්වහන්සේට ප්‍රාර්ථනා කරමු උතුම් නිවන් සුව. අප ඔබ සැමට දළදා සමිඳු පිහිටයි. මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අපේ අති ගෞරවනීය මහානායක මහීපාණන් වහන්ස, උබේ මහා විහාරීය අතිපූජ්‍ය අනුනායක ස්වාමින් වහන්සේට ඇතුළු මිනිසත් වර්ගික කාරක සංඝ සභාවේ සියලුම කාරක සභික නායක ස්වාමින්ද්‍රයන් වහන්ස, ස්තුති ප්‍රණාමයෙන් යුතුව එය අගේ කොට දක්වනවා. අනුග්‍රහය දැක් වූ මේ අවස්ථාවට සහභාගී වුණ සෙසු සෑම සියලු දෙනාටම එකසේ ස්තුතිවන්ත වෙමින් මේ කෙටි ස්තුති කතාව අවසන් කරනවා.